final cut unedited ජනාධිපති වර්ණයට දිනෙන් දින දින ලං වාදී අපි සූදානම් දේශපාලන පිටියේ මොනවද සිදුවෙන අලුත්ම දේවල් කියලා ඔබ සමග බෙද හදා ගන්න මේ final cut unedited නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වර්ණයට ඉදිරිපත් කිරීමට ගත්තු තීරණය අපිට නම් පේන්නේ රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා දංගෙඩියට දැක්වීමක් විදියටයි. පොදු ජන ප්‍රබුණේ තියෙන යම් කිසි ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. ඒ නාමල් රාජපක්ෂගේ ආගමනයත් එක්ක මේ ඡන්ද දෙකට කැඩෙන්න ඕනේ අනිවාර්යයෙන්ම දෙකට කැඩෙනවා. මම අද ඉතාමත් සතුටටම පත් වෙන කාරණාව තමයි නාමල් රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලැබිච්ච එක පොහොට්ටුයි. එක පැත්තක ජනාධිපති පුතාලා දෙන්නයි ජනාධිපතිගේ බෑණ කෙනෙකුයි මේ පැත්තේ කම්කරුවෙකුගේ පුතෙක් මේ පැත්තේ මහජන ව්‍යාපාර නායකත්වයෙන් ඉන්නවා. නාමල් රාජපක්ෂ මැතිතුමාට සහෝදරයා කියපු අය පුතේ කියපු අය මල්ලී කියලා කරට උඩින් අත දාගත් අය රනිල් වික්‍රමසිංහ බාප්පොච්චි ළඟට යන්න මොකක් හරි ප්‍රබලම හේතුවක් බලපාන්නේ ඇති. රාජපක්ෂලාගේ චැප්ටර් එක දැන් ක්ලෝස්. හැම එක්කෙනාම ගිහලා දැන් රනිල් වික්‍රමසිංහගේ කරේ එල්ලෙනවා. එයාගේ මාර්ගෙන් හරි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටික විසඳගමු කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දොර අපේක්ෂකයා කවුද කියන සංවාදය අවසානයේ සමතයකට පත් කරමින් නිමා කරමින් දැන් ජනාධිපති දොර අපේක්ෂකෙක් පත්වේ අවසන් ඒ ඔබ අපි කවුරුද දන්න නාමල් රාජපක්ෂ මහතා. දැන් නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා වීමත් සමගම බලාපොරොත්තුවෙන් සිටි නාමය පසෙකට ගොස් තිබෙනවා. ඒ වගේම පොහොට්ටුවෙන් ඉවතට ගිය දේශපාලන නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යලිත් පොහොට්ටුවට එයිද. ඇති වෙලා තියෙන සංවාදාත්මක තත්ත්වයක් අපි බලමු. ජනාධිපතිවරණ සටන මේ වන විට තව දුරටත් උණුසුම් වීමට නාමල් රාජපක්ෂ මහත්මයා හේතු සාධක වුණාද කියලා. අද ෆයිනල් කට් අන්එඩිටඩ් වෙනවන්නේ ඒ සංවාදය. නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ගත්තු තීරණය අපිට නම් පේන්නේ රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා දංගෙඩියට දැක්වීමට ගත්ත දංගෙඩියට දැක්වීමක් විදියටයි. ඉදිරි ජනාධිපතිවරණය තමයි රාජපක්ෂ වරුන්ට සමස්ත දේශපාලන ඉතිහාසයේම මූණ දෙන්න ලැබෙන දුෂ්කරම මැතිවරණි. හරිනම් රාජපක්ෂ වරුන් මේ මොහොතේ කළ යුතු තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කෝඩ් බෑය ඇතුලේ හැංගිලා මේ දුෂ්කර මොහොත පියමං කර ගැනීමයි. ඒ වෙනුවට නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ගත්තු තීරණේ ඇත්තෙම ඔහුත් එක්ක තරහට කරපු වැඩක් විදියටයි අපිට නම් පේන්නේ. එක්කෝ නාමල් රාජපක්ෂ මැතිතුමා ගාව දැන් ඉන්නේ අර රජතුමාගේ ඇඟේ මැස්සෙක් වැහුවම කඩුවෙන් කෙටුව වඳුර වගේ මෝඩයින් පිරිසක්. එහෙම නැතිනම් ඔහුව විනාශ කිරීමේ කුමන්ත්‍රණය නැත්නම් විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගත්ත කපටි රැලක් කියන එකයි අපිට කියන්නේ. ඒ පිරිස මෝඩයින් පිරිසක්ද එහෙම නැත්නම් කපටීන් පිරිසක්ද කියලා තීරණය කිරීම නාමල් රාජපක්ෂ මැතිතුමාටම බාරයි. මේ පිරිස මෝඩයින් වුණත් කපටීන් වුණත් එයි නාමල් රාජපක්ෂ මහතාට නම් සෙතක් වෙන්නේ නැහැ. පසුගිය කාලේ රාජපක්ෂවරු ගත්ත තීන්දුව දිහා හැරිලා බැලුවම රාජපක්ෂවරුන්ගේ දේශපාලන බුද්ධිය අභියෝගයට ලක් වෙනවා. පළමුව නාමල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන අනාගතයේ තහවුරු කිරීම සඳහා ලක්ෂ 69 ජනවර්ම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 150ක් සිටියේදී ආණ්ඩුවේ අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාර දුන්නා. හැබැයි එයින් අවසානයේදී සිද්ධ වුණේ රාජපක්ෂවරුන්ට නටුව විතරක් ඉතිරි කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙති ටික ඔක්කොම ගලවාගෙන ගිහිල්ලා නාමල්ගේ අනාගතේ නැත්තටම නැති කිරීම. රාජපක්ෂවරුන් ගත්ත දෙවෙනි මෝඩ තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොහොට්ටුවේ පෙති සියල්ල ගලවාගෙන ගිහිල්ලා කියලා හොඳින් පේද්දි ඒක හරියට අවබෝධ කරගන්න බැරිව පොහොට්ටුවෙන් වෙනත් අපේක්ෂකෙක් දාන්න තීරණය කිරීම. තුන්වෙනි මෝඩ තීන්දුව තමයි පොහොට්ටුව නාය ගිහිල්ලා පොහොට්ටුව අතිශයින්ම අසරණ වෙලා අනිත් පැත්තෙන් රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියතාවයේ ලිම් පතුලේ තිබිද්දී ඔවුන්ගේ ඔටුන්න හිමි කුමාරයා නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න තීරණය කිරීම. මේ තීරණය හරියට විදුලි කොටන වෙලාවේ අලවංගුවක් එළියට විසි කරනවා වෙනුවට
ගෙදර තිබෙන සීතකරණේ එළියට විසිකරා වගේ වැඩක්. ගරු ජනාධිපතිතුමාට එක්සත් ජාතික පක්ෂයේ පහුගිය මැතිවරණ ප්‍රතිඵල අනුව ලොකු ඡන්ද ප්‍රමාණයක් තිබෙන්නේ නැහැ. එතුමාට සහාය දුන්නේ ඔක්කොම පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරු තමයි පාර්ලිමේන්තුවේ ඇතුළෙත් එළියෙත් මෙතෙක් කල්. ඉතින් අපි ඔක්කොම හිටියේ පොදු ජන පෙරමුණේ තියෙන යම් කිසි ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. ඒ ඡන්ද සංඛ්‍යාවෙන් තමයි ජනාධිපතිතුමා ඉදිරි මැතිවරණ ඉදිරිපත් වෙන්නේ. ජයග්‍රහණ ලබන්න පුළුවන් කියලා. නමුත් දැන් නාවල් රාජපක්ෂගේ ආගමනයත් එක්ක මේ ඡන්ද දෙකට කැඩෙන්න ඕනේ, අනිවාර්යයෙන්ම දෙකට කැඩෙනවා. එතකොට මම දකින්න විදිහට ඒකෙන් ඒ දෙන්නටම යහපතක් වෙන්නේ නැහැ. දෙන්නටම විශාල උපතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. පොදු ජන පෙරමුණේ ඡන්ද ටිකක් තියෙනවා අනිවාර්යයෙන්ම. කොහොමත් මේ තියෙන මේ වහල් පාක්ෂිකයාගේ ක්‍රමය අනුව ඒගොල්ලන්ටත් මම හිතන්නේ 120ක් 125ක් ඇති. ඒක අපි හිතුවා ඔක්කොම පොදිය පිටින්ම ජනාධිපතිට තමයි යන්නේ කියලා මේ පාර. මොකද ජනාධිපති තෝරාගත්තේ පොදු ජන පෙරමුණේ නැති අමතුරු හන්ද පාර්ලිමේන්තුවේ. නමුත් නවල් රාජපක්ෂ මේ කරන වැඩේ හන්ද ඒ ඡන්ද දෙකට කැඩෙනවා. එහෙම වුණත් අනිවාර්යයෙන්ම ජනාධිපතිගේ ජයග්‍රහණය කරන්න අමාරු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තිබුණ ඡන්ද ප්‍රමාණය හුඟක් පල්ලෙහාට වැටලා තිබුණ නිසා. මම අද ඉතාමත් සතුටටම පත් වෙන කාරණාව තමයි නාමල් රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වයේ ලැබිච්ච එක පොහොට්ටුයි. ඒක තමයි අපි ලබාගත්ත ලොකුම ජයග්‍රහණය. ඔහු ඒ ලබාගත්ත ඔහුගේ නාම ඔහුට ජනාධිපති ධූරයට නම් කිරීමත් එක්ක එතන කැඩෙන්නේ නැවතත් පොදු ජන පෙරමුණේ ඡන්ද ටික. නැවතත් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ටික. ඔබට පේනවද සබා ධර්මයේ විසින්ම ටික 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 ජනාධිපති ධූරය දක්වා මේ සජිත් ප්‍රේමදාසගේ මාවත ටික 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 විවුර්ත කරනවා, එලිපෙහෙලි කරනවා කියලා. අනු කුමාර් සානාග සහෝදරය අපි අපේක්ෂකයන්ට ගෙනත් තියෙනවා. ඒගොල්ලෝ ගෙනත් තියෙනවා. කවුද? කවුද? ඇත්තටම ජනාධිපති පුත්තුයි බෑනලයි. දැන් ඔය ප්‍රධාන අපේක්ෂක තුන්දෙනා බලන්න. රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රේමදාස කෑල්ල නැත්තම් සජිත් කෙනෙක් ඇත්තෙත් නැහැ. නේද? මහින්ද රාජපක්ෂලාගේ රාජපක්ෂ කෑල්ල නැත්තම් නාමල් කෙනෙක් ඇත්තෙත් නැහැ. කියන්නේ ඒගොල්ලන්ට තමන්ගේ තාත්තලාගේ පිහිට හැරුණට පස්සේදී දේශපාලනේ එක අඩියක්වත් ඉස්සරහට යන්න බෑ ස්වාධීනව. අනු කුමාර සානාග සහෝදරය අවුරුදු දැන් 24ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. අවුරුදු එකහමාරක අවසන කාලයක් අමාත්‍ය ධූරයේ දරුවා. අද වෙනකොට ලංකාවේ තියෙන විශාලම දේශපාලන ව්‍යාපාර නායකත්වයේ දෙනවා. ඒ කරලා තියෙන්නේ තමන්ගේ පවුලේ කිසිවෙක් ප්‍රාදේශීය සභාවකට ඉඳලා නෙමෙයි, තාත්තලගේ අම්මලගේ මව්පිය උරුමෙන් නෙමෙයි, නෑ මේ දේශපාලන ව්‍යාපාරට සම්බන්ධ වෙලා තමන්ගේ කැපවීම ඇතුලේ තමයි ඒ වගකීම් වලට පත් වෙලා තියෙන්නේ. අරගොල්ලෝ එහෙම නෙමෙයි. රනිල් වික්‍රමසිංහත් නේද 77 දී ජේ.ආර්. ජයවර්ධනගේ බෑන නොවුණා නම් ඒ ගම්පහ ආසනයේ සංවිධායකකමයි පාර්ලිමේන්තුව ඇවිල්ලා අවුරුද්දක් එකමාරක් යනකොට කැබිනට් ඇමතිකම ලැබෙන්නේ නැහැ. ජේ.ආර්.ට තිබුණු ඥාති සම්බන්ධකමක් නැත්තම්. අන්නේ දේශපාලනේ දැන් මේ තමයි අපිට දේශපාලනේ හොඳටම පැහැදිලි වෙන වෙලාව. හංසයාට දියෙන් කිරිවෙන් කරගන්න පුළුවන් වගේ දැන් ජනතාවටත් පුළුවන් මේක දිහා බලලා හොඳට තීරුම් ගන්න. එක පැත්තක ජනාධිපති පුතාලා දෙන්නයි ජනාධිපතිගේ බෑන කෙනෙකුයි පේන්නේ නම් නිකන් වෙන් වෙලා වගේ තමයි. හැබැයි එකතු වෙලා අවබෝධයක් සහිතව කටයුතු කරමින් ඉන්නවා, ඡන්දෙල්ලමින් ඉන්නවා. මේ පැත්තේ මහජන ව්‍යාපාරේ නායකත්වය දෙනවා සාමාන්‍ය මේ රටේ සාමාන්‍ය වැඩ කරන කම්කරුවෙකුගේ පුතෙක් මේ පැත්තේ මහජන ව්‍යාපාර නායකත්වයෙන් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අප්පච්චි කියපු අය, නාමල් රාජපක්ෂ මැතිතුමාට සහෝදරයා කියපු අය, පුතේ කියපු අය, මල්ලි කියලා කරට උඩින් අත දාගත් අය, නාමල් රාජපක්ෂ මැතිතුමා විවාහය විවාහ කටයුතු ලංකාවේ අවසන් කළ විදේශ රටවල් වල ගිහිල්ලා අපි අර Facebook එකේ දැක්කා. තේක බොනකොට තේමේසි වාඩි වෙලා හිටපු යාළුවෝ මිත්‍රයෝ. ඉතින් ඒ නිසා ඒ තරම් බැඳීමෙන් හිටපු අය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ළඟට නාමල් රාජපක්ෂ මැතිතුමාවත් අතෑරලා, බැසිල් රාජපක්ෂ මැතිතුමාවත් අතෑරලා, මහින්ද රාජපක්ෂ අප්පච්චිවත් අතෑරලා රනිල් වික්‍රමසිංහ බාප්පොච්චි ළඟට යන්න මොකක් හරි ප්‍රබලම හේතුවක් බලපාන්න ඇති. මොකද ඒක
සහෝදරයත් එක්ක තරහා වුණා නම් තාත්තගෙන් ඒක බේර ගන්න පුළුවන්. තාත්තයි සහෝදරයත් එක්ක ඒක ප්‍රශ්නයක් වුණා නම් බෙසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒක බේර ගන්න. මේ තුන් දෙනාමවත් පක්ෂයත් අපි සියලු දෙනාමත් අතෑරලා ජනතාවත් අතෑරලා ඊළඟ ඡන්දෙත් උකසට තියාගෙන දිනයිද පරදින්න කියලා හිතා ගන්න බැරුව විශේෂයෙන්ම දැන් ගිහිලා තියෙන එක්සත් ජාතික පක්ෂයට. දැන් ස්වාධීන අපේක්ෂකයෙක් නෑ පොජන පිරිමුණි අපි නාමල් රාජපක්ෂ මැතිතුමා රාජපක්ෂවරයෙක් විදියටම කඳවුරෙන් අපි දාලා තියෙන වෙලාවේ තවත් පොහොට්ටුව ගහගෙන පොහොට්ටුවේ අපි කියන්නේ ඒ ගියපු අයට අවසරයක් නෑ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ ගියේ එක්සත් ජාතික පක්ෂයට. ඉතින් එක්සත් ජාතික පක්ෂයට අපේ පක්ෂය දාලා ගිහිල්ලා ඒගොල්ලෝ ජයග්‍රහණයක් ලබන්න හිතනවා නම් මොනවා හරි කැපකිරීමක් කරගෙන ගියා නම් ඒගොල්ලොන්ට තිබුණ මොනවා හරි ප්‍රශ්න නිසා කියලා මම විශ්වාස කරනවා. නාමල් රාජපක්ෂ හදිස්සියේ මතුවුණ නමක්නේ. හැබැයි දෙමාපියන්ගේ තියෙන නැති නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරන්න ඕනේ කියලා. නාමල් රාජපක්ෂ මට පෞද්ගලිකව දොස් කියන්න බෑ. මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ පුත්‍රය හැටියට මම දොස් කියන්නෙත් නෑ. නමුත් රාජපක්ෂලාගේ චැප්ටර් එක දැන් ක්ලෝස්. දැන් ක්ලෝස්. DMDA මහින්ද රාජපක්ෂ මහත්තුමා ජෝර්ජ් ලක්ෂ්මන් මේගොල්ල ගොඩක් හිටියා. දැන් මෙතනින් මේ චැප්ටර් එක ඉවර කළා. තව අවුරුදු 40කින් පස්සෙ විතර ඒගොල්ලා ගැන හිතුවට කමක් නැහැ. දැන් හිතන්න බෑ. මොකද ඒ උදවිය පිළිබඳ නරක දේවල් සේරම තියෙනවා. නරක දේවල්. හොඳ දේවල් කියන එකක් ඉතුරු වෙලා නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පොට්ටු සේරම කට්ටිය ගියානේ. එයාට ඕනකම තිබුණ දැන් එක්සත් ජාතික පක්ෂය ඉවර කරන්න අලියටත් නිර්වින්දන කළ පැත්තක තියන්න. දැන් අරයා නිර්වි අලිය දැන් නිර්වින්දන පැත්තක තියලා දැන් UNP නම නැහැ. දැන් ස්වාධීන අපේක්ෂකයා. දැන් ස්වාධීන අපේක්ෂකයා. කවුද මේ ඉන්නේ? බරපතල වැරදි කරපු එකක් තෙල් කාන්දුවල නැව ලංකාවට ගෙනල්ලා පගාව ගත්ත එක්කෙනෙක් ඉන්නවා. පෝර කියලා අසූචි පෝර ගෙනාපු එක්කෙනෙක් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ නොම කරපු මිනිස්සු ඉන්නවා. සුදු ලූණුද වංචාවලින් පිරිලා. ඒ කියන්නේ ඒ හැම කාලෙම වංචාවල් කරපු උදවිය තමයි එක්කව වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ එක්සත් ජාතික පක්ෂයේ නම නැතුව ඒ පක්ෂය වලලාලා අලියා නිර්වින්දන කළා. ස්වාධීන අපේක්ෂකෙක් හැටෙන රනිල් ස්ථිර වශයෙන්ම ලක්ෂ 15කට වැඩිය ඡන්ද ගන්න බෑ. ලියලා තියාගන්න. එක කණ්ඩායමක පොහොට්ටුවේ නායකයා බවට රනිල් වික්‍රමසිංහව පොහොට්ටුවේ ඉන්න සියලු දෙනා එකතු වෙලා පත් කරගෙන ඉන්නවා. පොහොට්ටුවේ ඊළඟ කණ්ඩායම නාමල් රාජපක්ෂව පත් කරගෙන ඉන්නවා. ඉතින් එච්චරයි. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා බෞතිස්ම වෙලා තිබෙනවා පොහොට්ටුවේ නායකයා හැටියට. ඉතින් ඒ හින්දා තමයි එතුමාගේ වටේ දැන් ඔක්කොම අන්ත දූෂිත ඒ ගනුදෙනු වලට සම්බන්ධ ඒ කණ්ඩායම, ඒ කියන්නේ රාජපක්ෂලත් එක්ක ඉඳගෙන මේක වටන්න වැඩ කරපු ඒ සියලු දෙනාගේම බහුතරයක් අද රනිල් වික්‍රමසිංහත් එක්ක අද එකතු වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට මහින්ද රාජපක්ෂට ඡන්දෙ ඉල්ලන්න බෑ, බැසිල්ට ඡන්දෙ ඉල්ලන්න බෑ, නාමල් තාම පොඩි. ඒ හින්දා ඒගොල්ලෝ හිතනවා දැන් රනිල් කරේ තියාගෙන ගිහිල්ලා හරි අපි ගොඩ යමු කියලා ඒගොල්ලෝ දැන් එකඟ වෙලා තියෙනවා. ඒ හින්ද තමයි හැම එක්කෙනාම කියලා දැන් රනිල් වික්‍රමසිංහගේ කරේ ඉල්ලෙනවා. එයාගේ මාර්ගෙන් හරි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටික විසඳගමු කියලා. Final Cut Unedited.